आशीर्वाद क्रिया पुते अभी कुंज काले तिगनगन तीयनमा क्रियापद किरीमा हेंगवेन कियवेन क्रियापद कियवेन पद अभी कियनमा क्रियापद कियला नेद किरीमा सिदुवीमा विंदीमा गेन कियवेन पद क्रियापदाई मुनाद पुते क्रियापद कियला कियान्ने किरीमा सिदुवीमा विंदीमा गेन कियवेन पद क्रियापद एम क्रियापद अतरीं पुते वाक्य का अवसान क्रिया वेहम नेत्तां आख्याते विषय दिन क्रिया अभी कियनमा අවසාන ක්‍රියා කියලා වාක්‍යයක ආඛ්‍යාතයේ විදිහට ඉදෙන ක්‍රියා අවසාන ක්‍රියා කියලා අපි ඉගෙන ගන්නවා. ඒම එහෙම ආඛ්‍ය ඒ විදිහට ආඛ්‍යාතයේ විදිහට ඉදෙන්නේ නැති ක්‍රියා අපි අනවසාන ක්‍රියා කියලා අපි ඉගෙනගෙන තියෙනවා කලින් ශ්‍රේණිවලදී. නැනිද වාක්‍යයක ආඛ්‍යාතයේ විදිහට ඉදෙන ක්‍රියා අවසාන ක්‍රියා එසේ නොයෙදෙන ක්‍රියා අනවසාන ක්‍රියා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් අපි මේ පාඩම තුලින් බලාපොරොත්තු වෙන්නේ රුසඳි පුතේ අවසාන ක්‍රියා ගණයට අයත් වෙන ක්‍රියාපද වර්ග දෙකක් ඉගෙන ගන්න. අවසාන ක්‍රියා ගණයට අයිති වෙන විදිත් ක්‍රියා සහ ආශිර්වාද ක්‍රියා. අපි මේ අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා පුංචි කාලේ ඉගෙන ගත්තා. දැන් අමතක වෙලා තියෙනවා නම් අපි ඒක නැවත මතක් කරගෙන ඉමු. අනිද බලන්නකො නම් මේ පෙන්නන ස්ක්‍රීන් එකේ මම මේ පෙන්නන එක දිහා ක්‍රියාපදයක් කියනවා අපි පුංචි කාලේ ඉගෙන ගත්තා කිරීමක් සිදුවීමක් විඳීමක් ගැන කියවෙන පද ක්‍රියාපද කියලා. එතකොට මේ ක්‍රියාපද බෙදෙනවා දීශා ප්‍රධාන කොටස් දෙකකට. අනිද අවසාන ක්‍රියයි අනවසාන ක්‍රියයි ක්‍රියාපද බෙදෙනවා කොටස් දෙකකට අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා. එතකොට අවසාන ක්‍රියා විදිහට ගන්නේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වන විදි ක්‍රියා අවසාන ක්‍රියා ගණයට ගන්නවා. ආශිර්වාද ක්‍රියා අවසාන ක්‍රියා ගණයට ගන්නවා. කරවයි බලවයි නටවයි ගයවයි කියන මේ ප්‍රයෝජ්‍ය ක්‍රියා අවසාන ක්‍රියා ගණයට ගන්නවා. අනවසාන ක්‍රියා වෙන්නේ නටා බලා ගයා කා කියන මේ පූර්ව ක්‍රියා කරමින් බලමින් නට නටා බල බලා කියන මේ මිශ්‍ර ක්‍රියා සහ අසම්භාව්‍ය ක්‍රියා. සම්භාව්‍ය ක්‍රියා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා සහ නියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා කියන්නේ කාලයක් හැඟ වෙන ඒවා. කරද්දී බලද්දී කරන වෙලාවේදී බලන වෙලාවේදී බලද්දී ගියොත් බැලුවොත් නැටුවොත් ඒවා අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියායි. අපි ඉදිරියේ දිගන ගමු අපිට අද වැදගත් වෙන්නේ මේ විදි ක්‍රියා සහ ආශිර්වාද ක්‍රියා අවසාන ක්‍රියා ගණයට අයිති වෙනවා කියලා ඔයාලා මතක තියාගන්න ඕනේ පුතේ. හරි. එහෙනම් දැන් පාඩම් කරමු ක්‍රියාපදයක් කියන්නේ කිරීමක් සිදුවීමක් විඳීමක් ගැන කියවෙන පද ක්‍රියාපදයි. ක්‍රියාපද ප්‍රධාන කොටස් දෙකයි අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා. අවසාන ක්‍රියා ගණයට ප්‍රයෝජ්‍ය ක්‍රියා විදි ක්‍රියා ආශිර්වාද ක්‍රියා අයිති වෙනවා. අනවසාන වාක්‍යයක ආඛ්‍යාති විදිහට නොයෙදෙන අනවසාන ක්‍රියා විදිහට පූර්ව ක්‍රියා මිශ්‍ර ක්‍රියා සම්භාව්‍ය ක්‍රියා අයිති වෙනවා. මේක පාඩම් කරගමු. පාඩම් අය අතුස්සන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ඉස්සෙල්ලාම බලමු මේ විදි ක්‍රියා කියන්නේ මොනවද කියන එක. හරිද? මෙන්න මේ ටික බලන්නකෝ. කරුණාකර මැද පේනිය ඉස්සරහට යන්න යන්න. ගොඩෙන්නේ ධර්ම දැනගෙන ළිඳ කපනු, බොරෙන්නේ ධර්ම දැනගෙන උඩ පනිනු, කඩුල්නේ ධර්ම දැනගෙන වැට බඳිනු, තමුන්ගේ ධර්ම දැනගෙන කල් හරිනු. මනමේ නාටකයේ කොටසකුත් මෙතනට ඇතුළත් කරලා තියෙන උද්දෘතය මා කීව අසා තැති නොගෙන ඉසලව හිඳුනු මැන. හින්දුනු මැන සඳුර මෝහු මේ වනයේ වැද්දෝ වෙති. හරිද? මුලින්ම පුතේ අපිට අහන්න ලැබුණේ බස් රථයකදී අහන්න ලැබෙන විදික්‍රියාව. කරුණාකර මැද පේඩියෙන් ඉස්සරහට යන්න යන්න. නේද? ඊළඟට කපනු, හනිනු, ඊළඟට බඳිනු, හරිනු, හින්දුනු මැන. මනමේ නාටකයේදී සඳහන් වෙන හින්දුනු මැන. මේ ඉහත අපි මේ දක්වලා තියෙන මේ පාට කරලා තියෙන මේ උදාහරණ වලින් පුතේ අදහස් වෙන්නේ යම් විධානයක්.
විධානයක් කියන්නේ අනකිරීමක් නියෝගයක් ඉල්ලීමක් හැඟ වෙනවා මොන පද වලින්ද යන්න කපනු පනිනු බඳිනු හිඳුනු මැන ඉල්ලීමක් එහෙම නැත්නම් විධානයක් හැඟ වෙනවා මේ නියෝගයේ මේ අනකිරීම විනුති පුතේ ආදරයෙන් වගේම අනාදරයෙන් සිදු කරනවා ආදරයෙන් සිදු කරන්න පුළුවන් මේ විධාන නියෝග ඉල්ලීම අනාදරයෙන් සිදු කරන්න පුළුවන් දැන් කපනු පනිනු බඳිනු හරිනු කියන විධික්‍රියාවල ආදරයක් ගැබ්බෙලා නැහැ ලිද කපනු හරිද උඩ පනිනු වැට බඳිනු හරිද ආදරයක් ගැබ්බෙලා නැහැ ආදරයක් ඒ තුල නැහැ හැබැයි අර මනමේ නාට්‍ය තිබ්බ හිඳුනු මන සඳුර කියනකොට හිඳුනු මන කියන කී ආදරයක් ගැබ්බෙලා තියෙනවා නේද ආදරාර්ථයක් සහිත ආදරාර්ථයක් ඒ තුල ඇතුළත් වෙලා තියෙනවා එහෙනම් පුතේ අනකිරීමක් හරි නියෝගයක් එහෙම නැත්නම් ආයාචනාවක් ඉල්ලීමක් කිරීම සඳහා භාවිතා කරන ක්‍රියාපදවලට අපි කියනවා විධික්‍රියා මොකද්ද මියුට් කරලා මාත් එක්ක මුචාරණය කරමු අනකිරීමක් වෙන්න පුළුවන් නියෝගය ආයාචනාවක් ඉල්ලීමක් සඳහා භාවිත වෙන ක්‍රියාපද විධික්‍රියා කියලා කියනවා ආයි කියමු අනකිරීම නියෝගය ආයාචනය ඉල්ලීමක් සඳහා භාවිතාවන පද. එහෙනම් අපි දැන් දන්නවා විධික්‍රියා කියන්නේ මොනවද හෙව්වොත් අනකිරීම නියෝගය ආයාචනාවක් ඉල්ලීමක් සඳහා භාවිත කරන පද අපි කියනවා විධික්‍රියා කියලා. එහෙනම් පුතේ මේ විධික්‍රියා අපිට කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. අනකිරීම අනකිරීමක් නියෝගයක් සඳහා නම් අපිට කොහොමද කියන්න පුළුවන් කියනු කියව කියව අනකිරීම කියනු කියව කියව බලනු බලව බලව හිඳිනු හිඳුව හිඳිව් මේවා අනකිරීම නියෝගෙ ඉල්ලීමක් නම් කියන්න කියනු මැන බලන්න බලනු මැන නටන්න නටනු මැන හිඳින්න හිඳිනු මැන මේවා ඉල්ලීම ආයාචනාව එහෙනම් පුතේ අපි දන්නවා අනකිරීමක් නියෝගයක් ආයාචනාවක් ඉල්ලීමක් සඳහා භාවිතාවන පද විධික්‍රියා ඒවා අනකිරීමක් නියෝගයක් අර්ථයෙන් කියන්න පුළුවන් උදාහරණ කියනු කියව කියව ඉල්ලීමක් සහ ආයාචනාවක් නම් කියන්න කියනු මැන හරි දැන් එහෙනම් මට රුසිඳ කියන්න බලන්න අනකිරීමක් නියෝගයක් සඳහා වෙනත් පදයක් මෙතෙන්ට යොදලා කියනු කියම කියව වගේ තුන් ආකාරයකින් හොඳයි පුතේ එහෙනම් දැන් මට ඔයාලා පාඩම් කරලා දෙන්න අනකිරීමක් නියෝගයක් ආයාචනාවක් හෝ ඉල්ලීමක් සඳහා භාවිතාවන ක්‍රියාපද විධික්‍රියා වෙනම අනකිරීමක් හා නියෝගයකට උදාහරණ එකක් පාඩම් කරන්න. ඒ කියන්නේ කියනු කියව කියව. හරිද මේ වර්ගයකින් එක මේ ක්‍රියාපදයකින් මේ ආකාරවල තුනම කියන්න ඕන. හරිද අනකිරීමක් සහ නියෝගයකට බලනු බලව බලව ඉල්ලීමක් සහ ආයාචනාවට බලන්න බලනු මෙන් හරි පාඩම් කරමු හැමෝම හරි හොඳයි පුතේ එහෙනම් අපි දැන් මේ ටික පිටපත් කරමු ඉක්මනින්ම ඊට පස්සේ අපි ළඟ කොටසට යමු ඔව් මග ලියන්න ඕනේ අනකිරීමක් නියෝගයක් මෙන්ම ආයාචනාවක් හෝ ඉල්ලීමක් කිරීම සඳහා භාවිතාවන ක්‍රියාපද විධික්‍රියා වේ කියලා ලිව්වා ඊට පස්සේ මේ රෝස කාටිය තියෙන කොටස පිටපත් කරගන්න. හරි එහෙනම් අපි ඊළඟ කොටසට යමු. මේක ලියන්න වෙලා මදි වුණොත් දැන් පස්සේ සම්පූර්ණ කරලා මට ගෲප් එකට එවන්න. හරි දැන් එහෙනම් පුතේ අපි ඉගෙන ගන්න මේ විධික්‍රියා කොහොමද හැදෙන්නේ? විධික්‍රියා නිර්මාණය වෙන්නේ කොහොමද? හරිද මේ විධික්‍රියා පද මොනවද කියන එක තමයි අපි ඉගෙන ගන්න යන්නේ පොතේ සිංහල භාෂාව තුළ විධික්‍රියා නිර්මාණය වෙන ආකාර ගණනාවක් තියෙනවා අපිට අපේ පොතට ඉන් කිහිපයක් පමණක් ඇතුළත් කරලා තියෙනවා පළවෙනි එක තමයි ප්‍රමෝද්‍ය පුතේ ක්‍රියාමූලය අපි ක්‍රියාමූලය කියනවා ක්‍රියාපදයක මූලික ස්වරූපයට දැන් අපි බලනවා කියන ක්‍රියාපදයේ ක්‍රියාමූලය මොකද බල කියන එක නේද නටනවා කියන එකේ නට ගයනවා ගය එතකොට ඒ වගේ කරනවා කියන එකේ කර ඒ වගේ ක්‍රියාපදයක මූලික ස්වරූපෙම විධික්‍රියා අර්ථය
ලබා දීලා විදික්‍රියා නිර්මාණය වෙන ආකාරයක් තියෙනවා. අනේද හොඳට බලන්නකෝ. බල මහ මුහුද එම සඳ උතුරින් පෙනෙන. අනේද බලන්න කියන එකද බල කියන එකකින් එතකොට බලන්න කියන එක තමයි අදහස් වෙන්නේ. එතකොට මේ බල කියන එක ක්‍රියාමූලිය ක්‍රියාපදයක මූලික ස්වරූපෙම විදික්‍රියාර්ථයෙන් ලබා දීලා සිදුණු විදික්‍රියා පදයක් තමයි තියෙන්නේ. අනේද එතකොට බල කියන එක විදික්‍රියා. අස දැන් අස දැන් යන මග සලකුණු මෙතෙන් සිට අස අසන්න ඒකත් විදික්‍රියාව. සැලෙහි සංදේශයේ තියෙනවා සැල කරත ගිය කටයුතු සිට එකක් පස සැල කරන්න සැල කරලා හිටින්න සැල කර කියනවා. එහෙනම් සැල කරනවා කියන එකේ සැල කර ක්‍රියාමූලයේ. එහෙනම් මේ බල අස සැල කර කියන එක ක්‍රියාපදයක මූලික ස්වරූපය විදික්‍රියාවක් විදිහට කියදෙනවා. හරිද? එහෙනම් කළු අකුරින් පාට කරලා මේ බල කියන එක දීලා මේක මොන ක්‍රියාවක්ද කියලා හෙවොත් ඔයගොල්ලෝ මොන ක්‍රියාවක් කියලාද ලියන්නේ? විදික්‍රියාවක් කියලා. හරිද? ඔන්න අපි ආයි කියමු ක්‍රියාපදයක මූලික ස්වරූපෙම විදික්‍රියාර්ථය දීම. උදාහරණ බල අස සැල කර. හරිද? හරි. දෙවෙනි අවස්ථාව තමයි පුතේ ක්‍රියා මූලයකට පස්සේ. එහෙම නැත්නම් ක්‍රියාපදයක මූලික ස්වරූපයට පස්සේ ව සහ වූ ප්‍රත්‍ය එකතු කරලා විදික්‍රියා නිර්මාණය වෙනවා. මොකද්ද? ක්‍රියා මූලයක නැත්නම් ක්‍රියාපදයක මූලික ස්වරූපයට ව හා වූ ප්‍රත්‍ය එකතු වෙනවා. එහෙම එකතු වෙනා පුතේ විදික්‍රියාපද නිර්මාණය වෙනවා. ව ප්‍රත්‍ය එකතු වෙන්නේ ඒක වචනවල. ව ප්‍රත්‍ය එකතු වෙන්නේ ඒක වචනාර්ථයේ වූ ප්‍රත්‍ය බහුවචනාර්ථයේ යෙදෙනවා. මද කිවසව කොල්ල මගේ වචනේ අසව ව ප්‍රත්‍ය. ඉවසව කියන එක විදික්‍රියාවක් ඒක වචන විදික්‍රියාව. අසව කියන එක විදික්‍රියාවක් ඒක වචන විදික්‍රියාවක් මනමේ නාටකයේදී යෙදුණු. සැලලෙහි සංදේශයේ තියෙනවා ගුරු පෙවුලේ යව අවුලේ නොවි කිසි. කියන්නේ මේ ගුරු බැවුල කියන ප්‍රදේශයේ කිසි අවුලක් නැතුව කරදරයක් නැතුව යන්න කියනවා මේ දූතයාට. නේද? මේ පක්ෂියට මේ සංදේශ කාව්‍යල තියෙනවනේ. මේ තියෙන්නේ කරව පියාසර සකි කොන්ත ගන්තුටින්. පියාසරල කරලා යන්න සකි මිතුරනි මේ කොන්ත ගන්තුටින්. කරව එතකොට කරව යව. ලස රුකෙක සැත පෙව ලපල සිහිලල. සිහිලල ලපලු කියන්නේ මොනවද? ලා පලු කියන්නේ දළු වලටනේ. ලපලු නම් ලපලු කියනවා ලා දළු. සිහිලල සිහිලගෙන දෙන්නා වූ ලා දළු. ලසල් කියන්නේ ලා නොමීරු සල් නේද? ලා එහෙම නැත්තම් නොමීරු සල් ගහ. මෘකක සැත පෙව සැත පෙන්න කියනවා නේද? එහෙනම් මේ යව කරව සැත පෙව කියන්නේ මේ ක්‍රියාමූලයට පස්සේ ව ප්‍රත්‍ය යොදාගෙන කර කියන එකට කර ධනව කරව සැත පෙව ධනව සැතව කියන ප්‍රත්‍ය එකතු වෙලා සැත පෙව කියන එක නිර්මාණය වෙලා. එහෙනම් පුතේ ඉවසව අසව යව කරව සැත පෙව කියන ඒවා ඒක වචනාර්ථයේ දෙන විදික්‍රියා පද. අනේද ඊළඟට තියෙනවා වූ ප්‍රත්‍ය. යව් කරව් බලව් නටව් ගයව් මේවා වූ ප්‍රත්‍ය. බහුවචනාර්ථයක් තමයි දෙන්නේ. වැද්දෙනි තෙපි මෙතනින් නික්ම යව්. එතකොට යව් කියන එක විදික්‍රියාවක්. බහුවචන විදික්‍රියාවක්. බලව් සලකව් මනමේ නාටකයේදී කියනවා යොමා කරණෙත් බලව් මනමේ කුමරු පැමිණි. එතකොට බලව් කියන එක විදික්‍රියාවක්. නිදහසේ දැහැනෙදි තියෙනවා මගේ පෙරයෙන් වැරයෙන්ම නිදහස් කොට තැබුම මගේ යුතුකමයි සලකව් හැමදෙනම. සලකව් එතකොට විදික්‍රියාව ක්‍රියාමූලයට පස්සේ වූ ප්‍රත්‍යකතු කරගත්ත බහුවචනාර්ථය ලබා දෙනවා. හරිද? ඔන්න අපි දෙකක් කතා කරා. ක්‍රියාපදයක මූලික ස්වරූපෙම විදික්‍රියාර්ථය දීම, ක්‍රියාමූලයකට පරව ව සහ වූ ප්‍රත්‍ය, කියන්නේ ක්‍රියාමූලයකට පසුව ව සහ වූ ප්‍රත්‍ය කරලා විදික්‍රියා හදා ගන්න. තුන්වෙනි අවස්ථාව තමයි පුතේ නූ ප්‍රත්‍යයෙන්. හරිද? ශාලුක නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියාරූප විදික්‍රියාර්ථය ලබා දෙනවා. මේ නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියාරූප ඒක වචන බහුවචන දෙවර්ගයේම ඇඟවෙන විදික්‍රියා පද විදිහට තමයි සලකන්නේ. කියන කපණු සිතණු බලණු වල ඒක වචන බහුවචන ભેදයක් නැහැ. ඒක වචන සහ බහුවචන දෙවර්ගයටම අයිති විදිහට තමයි සලකන්නේ. හරිද? නූපත්තින් අවසන් වන ක්‍රියාපද අපි මොකක් කියලාද සලකන්නේ? අවසන් ඒක වචන බහුවචන දෙවර්ගයේම යෙදෙනා විදිහට සලකනවා. උදාහරණ මොනවද?
ගොඩෙන්ලී තරම දැනගෙන නිඳ කපනෝ කපනෝ උතුම් අදහසින් මේ කියවනෝ සිතනෝ කියවනෝ සිතනෝ සිංහ බාහු නාට්‍යයේ තියෙන ප්‍රේමවන්ත දරුවනි මා හිඳුනු කන්‍යම හිඳිනෝ කියන එක හරිද හරි එහෙනම් පුතේ දැන් ඔයාලා හොඳ පුතාලා වගේ මට මේ තුන පාඩම් කරලා දෙන්න උදාහරණ දෙක ගාණි හරි එක ගාණි හරි මෙන්න මෙහිමයි පාඩම් කරන්න සිංහල භාෂා විධික්‍රියා නිර්මාණය වන ආකාර කිහිපයක් තියෙනවා ඒ ටික ඕනේ ආකාර ටික විතරක් දෙන්න ක්‍රියාපදයක මූලයේම එහෙම නැත්නම් ක්‍රියාපදයක මූලික ස්වරූපයේම විධික්‍රියාර්ථය දීන්න උදාහරණ බල අස ක්‍රියා මූලයට පර ව සහ වූ ප්‍රත්‍ය යෙදීම එකතු ප්‍රත්‍ය කිරීම ඉවසව ඊළඟට බලව ව ප්‍රත්‍ය එක වචනත් වූ ප්‍රත්‍ය බහුවචනාර්ථයේ තියෙදි නු ප්‍රත්‍යෙන් අවසන් වන ක්‍රියා රූප එක වචන බහුවචන දෙවර්ගයේ බෙදෙනවා උදාහරණ කපන සිතන හරිද උදාහරණ දෙක ගානේ හරි එක ගානේ හරි දෙමු දෙක ගානේ දුන්නොත් ගොඩක් හොඳයි පාඩම් කරමුකෝ කියන්නේ සිංහල භාෂාවේ විධික්‍රියා නිර්මාණය වන ආකාර කිහිපයකින් මේ නිල් පාටින් තියෙන වාක්‍ය ලිව්ව උදාහරණ එකක් ලිව්ව හරිද මේ විදිහට අපි මේ කතා කරපු තුන ලියන්න මේ ව ප්‍රත්‍ය එක වචනාර්ථයේ වූ ප්‍රත්‍ය බහුවචනාර්ථයේ තියෙනවා කියන එක ලියන්න ඕනේ හරි එහෙනම් පාඩම් දුන්න අය ලියන්න අනිත් අය මට පාඩම් දෙන්න හරි ඊළඟට අපි එහෙනම් ඊළඟකට යම් පුතේ ඔගොල්ලෝ සටහන ගෙදරදී හරි ලස්සනට පිටපත් කරලා මට ගෲප් එකට දාන්න ඕන හතරවෙනි අවස්ථාව බලන්නකෝ හතරවෙනි අවස්ථාව ක්‍රියා මූලයේ අපි දන්නවා දැන් ක්‍රියාපදයක මුල් ස්වරූපය කියන්නේ මොකක්ද කියලා නේද බලන්න බල නටන්න නට නේද කරන්න කර එහෙනම් මේ ක්‍රියාපදයක මුල් ස්වරූපයේ ක්‍රියා මූලයේ න්න න්ට න්ඩ කියන ප්‍රතික්‍රියන විධික්‍රියා හැදෙනවා හරිද මේක පුතේ ගොඩක් වෙලාවට කතා ව්‍යවහාරයේ කටවහරේ යෙදෙන විධික්‍රියාවක් කියලා කියන්න පුළුවන් एक वचन बहुवचन बेदी कुटने एक वचन बहुवचन अर्थ देखिए लियाणिया ගංවතුරෙන් අසරණ වූ මිනිසුන්ගේ ජීවිතවලට සරණ වන්නට ඔබ දායක වෙන්න. එතකොට වෙන්න කියන එකත් විධික්‍රියාව. නිට්ටඹුව බහිනා ඉස්සරහට එන්න. එන්න කියන එකත් විධික්‍රියාව. එන්න කියන ප්‍රතිකතු වෙන්න කරන තමයි එන්න කියන විධික්‍රියාව නිර්මාණය වෙන්නේ. දරුවනේ අභ්‍යාස පොත් තරම් පෙළ පොතෙහි ක්‍රියාකාරකම කරන්න. කරන්න කියන විධික්‍රියාව න්න කියන ප්‍රත්‍යකතු වෙලා හැදෙන්නේ. එහෙනම් න න්ට න්ඩ කියන ප්‍රත්‍යකතු වීමෙන් විධික්‍රියා නිර්මාණය වෙනවා. උදාහරණ තමයි එන්න එන්ට එන්ඩ. එතකොට එන්න කියලා තිබුණොත් ඒකත් විධික්‍රියාවක්. එන්ටර් කියලා තිබ්බොත් ඒකත් විධික්‍රියාවක්. එන්ඩ කියලා තිබ්බොත් විධික්‍රියාවක්. ප්‍රමෝද්‍ය කියන්න බලන්න මේ ප්‍රත්‍ය නිර්මාණය කරලා විධික්‍රියා තුන මෙතන නැති. හොඳයි පුතේ ඊළඟට කියනවා අපිට නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූප වලට පස්සේ අපි දන්නවා නූ ප්‍රත්‍යයෙන් දැන් විධික්‍රියා නිර්මාණය වෙනවා කියලා නේද රුස්සඳී රුස්සඳී පුතේ මේ නූ ප්‍රත්‍යයෙන් අවසන් වන ක්‍රියා රූප වලට පස්සේ මැනවි හොඳයි යෙහිකි මනායි කියන මේ නිපාත පදල යොද නිපාත පද යොදලා විධික්‍රියා නිර්මාණය වෙනවලු මොකද්ද කියන්නේ නෝ ප්‍රත්‍යයෙන් අවසන් වෙන ක්‍රියා රූප වලට පස්සේ හොඳයි මැනවි යෙහිකි මනාය මේ කියන නිපාත පද යොදලා විධික්‍රියා පද නිර්මාණය වෙනවා මෙන්න මේ කියන විධික්‍රියා වලින් ආදරාර්ථයක් ප්‍රකාශ වෙනවා ආදරාර්ථය ආදරණීය බවක් ඒ තුල ගැප් වෙලා තියෙනවා අපි උදාහරණයක් බලමුකෝ බරණස් පුරයට යෙහින් පැමිණ දසරාජ ධර්මයෙන් රාජ්‍ය කරනු මැනවි රාජ්‍ය කරනු මෙනෙවිනේ දාදරාර්ථයක් ප්‍රකාශ වන විධික්‍රියාවක් හිමියනි ඔහුට සමාව දෙනු මෙනෙවි මනමේ නාටකයේදී දෙනු මෙනෙවි ආදරාර්ථේ විධික්‍රියාවක් නේද ආදරාර්ථය ප්‍රකාශ වන විධික්‍රියාවක් නොබලා තිදෙනා මගියන් විය නොහැකිය ඇත්ත කියනු යෙහිකි
කියනු ඇත්ත කියනුයේ හැකි කියනුයේ හැකි කියන එක එතකොට මේ සිංහබාහු නාට්‍ය ඇතුළත් වෙලා තියෙන විධික්‍රියාවක් නේද මේ තුල ආදර අර්ථය ප්‍රකාශ වෙනවා හරිද හරි හයවෙනි එක තමයි ක්‍රියා මූලෙන්න හයවෙනි අවස්ථාව බලන්න පුතේ හැමෝම කැමරා ඔන් කරගන්න අවධානය දෙන්න ක්‍රියා මූලයකට හරි ඒ කියන්නේ ක්‍රියාපදයක මූලික ස්වරූපයකට හරි පූර්ව ක්‍රියාවකට හරි පස්සේ පුතේ පිය සහ පියව් කියන ප්‍රත්‍ය එකතු වීමෙන් විධික්‍රියා නිර්මාණය වෙනවා හරිද පිය කියන එක ඒකවචන අර්ථයනොත් පියව් කියන එක බහුවචන අර්ථයනොත් යෙදෙනවා ක්‍රියා මූලයකට හරි පූර්ව ක්‍රියාවකට හරි පස්සේ පිය සහ පියව් ප්‍රත්‍ය එකතු වෙලා විධික්‍රියා නිර්මාණය වෙනවා පිය කියන එක ඒකවචනයි පියව් කියන එක බහුවචනයි හරිද වර්තමාන ව්‍යවහාරයේදී මේක අනාදරාර්ථයක් ගැඹු විධික්‍රියා විශේෂයක් විදිහට සලකනවා ආදරයක් නැතිව ආදරාර්ථයක් නැති විධික්‍රියා විදිහට සැලකුවත් පැරණි ව්‍යවහාරයේ මේක සාදර අර්ථයක් කියන්නේ හිතවත්කම ආදරයක් තියෙන අර්ථයෙන් තමයි පැරණි ව්‍යවහාරයේ මේක භාවිතා වුනේ රාන් කිරිල්ලිය රාන් කිරිල්ලිය රාන් කුරුල්ලට එන්න කියාපිය නේද එතකොට මේ එන්න කියාපිය කියලා කියන්නේ මේ මේ තුල ආදරයක් හිතවත්කම ගැඹෙලා තියෙනවා නේද තරහකින් නෙවෙයි මේ රාන් කුරුල්ලට එන්න කියාපිය කිව්වේ නේද එතකොට මේක දැන් වර්තමාන ව්‍යවහාරයේ මේක අනාදර අර්ථයක් ගැඹෙලා ආදරයක් නැති එකක් විධික්‍රියාවක් විදිහට සැලකුවත් මේකේ පැරණි ව්‍යවහාරයේදී මේ තුල හිතවත්කමක් ආදරයක් ගැඹුණු විධික්‍රියාවක් විදිහට තමයි නේද යොදාගත්තේ මොකද උදාහරණ විදිහට ගත්තාම ජන කවිය තුලත් අපිට මේ කියන විධික්‍රියානේ කියාපිය බලාපිය කියන ඒවා යොදපු විධික්‍රියා හම්බ වෙනවා හැබැයි කර ආදර අර්ථකින් තමයි පැරණි ව්‍යවහාරයේදී යොදාගන්නේ බින් කුණ්ඩෝ බුල බින් කුණ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් එතකොට නටාපිය කියන එක විධික්‍රියාවක් කොහොමද හෙදුනේ නට කියන ක්‍රියාමූලයට පිය කියන ප්‍රත්‍ය යොදලා එතකොට නටාපිය එක වචනයි නටාපියව් බලාපියව් කිව්වොත් ගසාපියව් බලාපියව් නටාපියව් කියාපියව් ඒවා බහුවචන නේද ක්‍රියාමූලයකට පස්සේ අපිට කියන්න පුළුවන් පූර්ව ක්‍රියාවට පස්සේ පියව් කියන එක යොදාගත්තොත් බහුවචන අර්ථයේ විධික්‍රියාවක් කියලා. හරිද? හරි. නටා පූර්ව ක්‍රියාව බලා පියව් බලා කියන්නේ පූර්ව ක්‍රියාව. නේද? එතකොට කරපිය කිව්වොත් ක්‍රියාමූලයකට නේ ප්‍රත්‍ය පිය කියන එක යොදන් කරපිය නටපිය නටගිය නටාපිය නටපිය නටාපිය වගේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් පුතේ අපි අවසානයේ ටිකට ගන්නවා හත්වෙනි එක බලන්න එක ලේසි ක්‍රියා මූලයකට පන්හා පල්ලා ප්‍රත්‍ය එකතු වීමෙන් සෑදෙන විධික්‍රියා සිංහල කටවහරේදී සිංහල කතා ව්‍යවහාරයේ දෙනවා. පන් කියන එක ඒක වචන අර්ථේනොත් පල්ලා කියන එක බහුවචන අර්ථයේ තියෙනවා. හරිද? ක්‍රියා මූලයකට පස්සේ පන් සහ පල්ලා ප්‍රත්‍ය එකතු වීමෙන් විධික්‍රියා හැදෙනවා. පන් කියන එක ඒක වචනයි. පල්ලා කියන එක බහුවචන අර්ථයක් ලබා දෙනවා. එතකොට හොෂිනි පුතේ මේක සිංහල කටවහර තුල කතා ව්‍යවහාරයේ තුල තමයි මේ විධික්‍රියා යෙදෙන්නේ. හරිද විනුති පුතේ? ඉනේ බලාපන් ඉනවට සේලේ බලාපන් ඉනේ බලාපන් ඉනවට සේල බලාපන් එතකොට බලාපන් විධික්‍රියා දැදුරු වයින් එනේ එතනගේ උමරි බලාපන් කියන එක විධික්‍රියාවක් පෞකල ගොනෝ එදපන් හපු තල් යනවා එදපන් කියන එක විධික්‍රියාවක් බලාපල්ලා පල්ලා කියන ප්‍රත්‍ය එකතු වෙලා හැදුනේ බලාපල්ලා මේ මූණේ හැටි හරිද සතර දෙනෙක් සිට කලපින්බ පල්ලා පල්ලා කියන ප්‍රත්‍යයෙන් හදාගත්තේ කලාව වැවට පින් දීලා පලයන්න. එනම් මේ කලවකුලෙන් පාට කරලා තියෙන ඒවා විධික්‍රියා අර්ථය ලබා දෙනවා. එහෙනම් පුතේ අපි විධික්‍රියා නිර්මාණය වෙන ආකාරවල් හතක් ඉගෙන ගත්තේ. හතෙන් අපි තුනක් පාඩම් කරගත්තා සටහනක් ලියාගත්තා. එහෙනම් දැන් සටහන ලියන්න කලින් මට 4යි 5යි පාඩම් දෙන්න. හනිද සරලව ඔයාලට මතක හිටින විදිහට පාඩම් දෙන්න 4 සහ පස්වෙනි එක පාඩම් දීලා මේ නිල් පාටින් තියෙන 4යි 5යි ලියලා උදාහරණ දෙක ගාණි හරි එක ගාණි හරි ලියන්න. හරි. ඉස්සෙල්ලාම පාඩම් දීලා ඉන්න. හරි.
හොඳයි පුතේ දැන් ඒකට වෙලාව ඇති ඊළඟට ඔයාලා අපිට තව දෙකයි පාඩම් කරගන්න තියෙන මේ දෙක සරලව උදාහරණ එක ගානේ හරි පාඩම් දෙමු 6 සහ 7 ක්‍රියාමූලයට පූර්වක් ක්‍රියාමූලයට හරි පූර්වක් ක්‍රියාවට පිය සහ පියව ප්‍රතිවිමේ විදික්‍රියා නිර්මාණය වෙනවා පිය එක වචනයි පියව බහු වචනයි කියා පිය නටා පිය නටා කියා පිය කියා පියව නැත්නම් කියා පිය නටා පිය ඊළඟට ක්‍රියාමූලයට පන් සහ පල්ලා ප්‍රතිවිමේ විදික්‍රියා නිර්මාණය වෙනවා පන් එක වචනයි පල්ලා බහු වචනයි බලා පන් බලා පල්ලා හරි කාටද කියන්න පුළුවන් प्रमोद्य कियान्न बलन्न मे हतर सह पह හරි හත් වෙනි එක කියන්න බලන්න සෙනුරි නන් දැන් අපි විදික්‍රියා කොටස කරලා ඉවරයි දැන් එහෙනම් ඊළඟ ටික පටන් ගන්න කලින් වතුර බොනායක වතුර බීලා ඉන්නත් පුළුවන් හරි පුතේ දැන් එහෙනම් අපි මම මේ දැන් දෙන අභ්‍යාසය කරමු හරිද मतन अभ्यास करानी आशीर्वाद क्रिया कर लरुना पास हाँ नियागान को मेहम प्रश्न पहातन क्रिया पद वलट अनुरूप विधि क्रिया पद लिया एक दहाय दफा पमन करान नैपुतेक गाने व्यूहमेति विधि क्रिया पद व्यूहमेति रचनात्मक रचना मूलधर्म दान लसन वचन कियमान मातृका निर्माण आकार रचनावल ඒකෙන් කියමන් දෙකක් හෝ තුනක් දාන්න පුළුවන් නේද කියවිය පොතක් කියවීම වනාහි නූපන් පොත්පත් වනාහි නූපන් පරම්පරාවට ඉදිරි කරන දායාදයන්ගේ මාටින් වික්‍රමසිංහ පොතක් කියවීම වනාහි තමන් නොදන්නා විරු රටකට විනෝදයක් උගන්වස් සඳහා යෑමකි මාටින් වික්‍රමසිංහ ඒකේ තියෙනවා කියමන් ඒවා දාන්නත් පුළුවන් ආක්තෝපදේශ පස්තාපිරුල ඒවා දාලා ලස්සනට ලියන කියවීමෙන් මිනිසා සම්පූර්ණ කරයි නේද ඊළඟට ඔව් පොත් කියවා දැනුම ලබමු
පොත් කියවා දැනුම ලබමු. ඊළඟ හෝම්වර්ක් එක තමයි තුන්වෙනි එක. 42 43 පිටුවේ තියෙනවා අපේ ඉතුරු කවි දෙකක් දෙන්න. ජන කවියක් තියෙන්නේ. කියන්න බලන්න මොකද තියෙන ජන කවි. එනා මාගිය කල පොතුගේට අන්නේ ජන කවිය පාඩම් කරන් එන්න ඕන. ඊළඟට මහගම සේකරගේ නිසදසක් තියෙන්නේ අම්මගෙන ලියපු අන්නේ දෙක පාඩම් කරන් එන්න ඕනි. වැඩ 3යි විදික්‍රියා නිර්මාණය වන ආකාර ටික අමතක කරන්න බෑ. ඒක මතක තියෙන්න ඕනේ. පොත් කියවා දැනුම ලැබමු කියන එක රචනාම දීලා ගෲප් එකට දාන්න ඕනේ. කවි දෙක 42 43 ජන කවියයි මහගම සේකරගේ කවියයි පාඩම් කරන් එන්න. ඒ වගේම මතක තියාගන්න අද ලියපු සටහන තියෙනුනේ විදික්‍රියා. ඒකත් මට බලන්න ගෲප් එකට දාන්න නමත් එක්ක හොඳ පුතාල වගේ. හරි. දැන් එහෙනම් අපි අභ්‍යාසය බලන්න යමු. යයි කියන එකට පුළුවන් පුතේ අපිට කියන්න පුළුවන් යන්න. හරිද? එහෙම ලිව්වත් හරි. යයි කියන එකට යන්න, යව, ඊට පස්සේ යමල්ලා, යව්, යනු එහෙම ලියලා තිබ්බනම් හරි. හරිද? යන්න, යව, යමල්ලා, යව්, යනු. ඊළඟ එකට කියද්දී කියන එකනේ කියන්න කියව ඊටක මම ඔයාලට පෙන්වන්නද කියව කියපල්ලා කියව් කියනු අනිද්ද කියව් කියනකොට පාපිල්ල යොදන්න කියව් කෙටි පාපිල්ල යොදලා ලියන්න මෙහෙම නැත්තම් මේ වෙන් එකක් හෝ දෙකක් ලියාගමු. ඊළඟට කරමින් කියන එක නේද ඊළඟට තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ. කරමින් නේද? හරි. ආ හරි. කරන්න, කරව, කරව්, කරනු, කරපල්ලා. හරිද? ඊළඟට පලනා. පලනා. පලන්න පළව පළව් පළපල්ලා පළනු පළව එහෙම ගන්න පුළුවන් ඊළඟට බලා කියන එක බලන්න බලව බළව් බලනු බළපල්ලා කියන එක ගන්න පුළුවන් ඊළඟට අපිට ගන්න පුළුවන් දිවොත් කියන එකනේ දිවොත් කියන එකට අපිට ගන්න පුළුවන් දුවන්න දුවව දුවපල්ලා දුවපන් නේද දුවව් දුවනු ඊළඟට ගන්නවා ගන්න ගව ගව් ගනු කියන ටික ඊළඟට බසින්න ගල්ලා ගන්න ගව ගන්න ගන්ට ගන්ඩ ඒ වෙනු නිර්මාණය වෙනවා. හරි කටම හරි නිර්මාණය වෙන විදික්‍රියාවලට නේද? බසින්න ඊළඟට තියෙන්නේ බසිතනේ. බසින්න බැසව බැසපල්ලා බසිව් බසිනු බැසපල්ලා බැසපන් බසින්න බසින්ට බසින්ද අපිට නිතර පාඩම් කරගන්න පුළුවන් වගේ මතක හිටින විදික්‍රියා ටිකක් ලියාගමු. සැරසෙන්න, සැරසෙව, සැරසියල්ලා, සැරසෙව්, සැරසෙනු, සැරසෙනු ලියාගමු. පනින්න, පැනපල්ලා, පනිනු, පනින්න, පැනපල්ලා, පනිනු. හරි. කෝ බලන්න 10න් 10ම හරියට උස්සන්න බලන්න දැන්. මොකද මේ කැමරා ඔෆ් කරගෙන කැමරා ටික ඔන් කරන්න. හරි 10න් 10ම හරියයි අතුස්සන්න. හරි හොඳයි 10න් 9ක් හරියයි. හරි හොඳයි පුතේ 10න් 8ක්.
අටක් හරි කාගෙන හරි එහෙනම් අපි ඉතුරු ටික ඉක්මනටම කරමු ඈ 10 වෙනකන් අපි කරානේ නේද 11 ඉඳන් කරමු දැන් හරි එහෙනම් අපි ඊළඟ එකට යමු තව ලියන අය ඉන්නවද ඊළඟට මේ තුන කරන්න හරි එහෙනම් එතකොට අපිට බලන්න තියෙන්නේ 11 වෙනි එකේ ඉඳන් කසද්දී කියන ක්‍රියාපදයේ ඉඳන් තමයි විධික්‍රියා නිර්මාණය කරන්න තියෙන්නේ. එහෙනම් අපි දැන් බලමු. අතු පෑනක් ගන්න. කසන්න, කසව, කසපල්ලා, කසව්, කසනු. ඊළඟට 12 වෙනි එක නටන්න. නටව නටපල්ලා නටව් නටනු ඔව් හරිනම් හරි දා ගන්න පෙරදිනම් පෙරදි ඔව් හරි නටණ්ඩ නටන්න නටණ්ඩ කිව්වත් අපි පොතේ ඉගෙන ගත්තේම තිබ්බත් හරි නැසෝ ඊළඟට සොයන්න සොයව සොයපල්ලා සොයව් සොයනු සොයනු මෙන එහෙම දීලා තිබ්බත් හරි නේද අපි ඉගෙන ගත්තනි කරනු මෙන හින්දුනු මෙන හා ඊළඟට හාරන්න හාරව හාරනු මෙන හාරපල්ලා හාරව් හාරනු 15 පදින්න පැදව පැදපල්ලා පදිව් පදිනු ඊළඟට සනසන්න සනසව් සනසල් සනස පල්ලා සනසනු සනසවව් ඊළඟට ගන්න පුළුවන් වසන්න නෑ වඳින්න වඳියු වැඳපල්ලා වඳිනු ඊළඟට වසන්න වසව් වැසපල්ලා වැසපියව් වසිනු ඊළඟට නාවන්න නාවව් නාවපල්ලා නාවනු ඊළඟට විස්ස ගසන්න ගසව් ගසපල්ලා ගසනු හරි විස්සෙන් කීයද කියලා දාන්න පුතේ හොඳයි පුතේ එහෙනම් ලබන සතියේන පොත අර අපි කිව්වා හෝම්වර්ක් ටික කරගෙන ඉන්න කවි ටික පාඩම් කරන් ඉන්න අනිවාර්යයෙන්ම මතක් කරලා හොඳ පුතාලා වගේ සටහන ගෲප් එකට දාන්න හරි මම එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝටම ආයුබෝවන් හොඳ සරණයි